හරි දැන් අපි මූලීය බූලීය ප්‍රමේයන් ඉගෙන ගත්තා එතකොට පුතේ දැන් මේ ප්‍රමේයන් නැතුව මුකුත් කරන්නට බෑ මේ චුට්ටක් මට අවධානය දෙන්න පුතේ මෙන්න මේ ප්‍රමේයන් ටික වැඩිපුරම භාවිතා වන ටිකක් විඝටන ප්‍රමේය ඒ දන b dot c සමානයි පුතේ මොකේටද ඒ දන b dot a දන c මේකෙම අනිත් එක a dot b දන c සමානයි a dot b දන a dot c ආය වැදගත් ප්‍රමේයක් පුතේ අනුපූරක ඒ දන ඒ බා සමානයි 1යි ඒ ඩොට් ඒ බා සමානයි 0යි ඊට පස්සේ නැවත වැදගත් එකක් පුතේ තදේව භාවි ඒ දන ඒ සමානයි ඒ එක වගේ පද දෙකක් නම් එකම උත්තරය ඒ ඩොට් ඒ සමානයි ඒ නැවත වැදගත් එකක් පුතේ සර්ව සාම්‍ය සර්වසාම්‍යදී ඒ දන 1 සමානයි 1යි ඒ ඩොට් බිඳුව සමානයි 0යි ඒ දන බිඳුව සමානයි ඒ ඒ දන ඒ ඩොට් 1 සමානයි ඒ ඊට අමතර පුතේ ඩිමෝගන් ප්‍රමේය ඒ දන බීගේ සම්පූර්ණ එකේ බා බා වෙන වෙනම කඩනවා ප්ලස් එක ඩොට් කරනවා ඒ ඩොට් බී බා බා වෙන වෙනම කඩනවා ඩොට් එක ප්ලස් කරනවා හරි ඔන්න ඔය ප්‍රමේයන් ටික ඔබට හොඳට මතක තියෙන්න ඕනි එතකොට ළමයි අපි ටියුට් එකේ පිටු අංක 4 Q1 එකේ ගණන් කීපයක් තියෙනවා හදාගන්න. අපි මේ ගණන් ඔක්කොම හදනවා පුතේ. මොකද එහෙම නැත්නම් අපිට මේ ගණන් බැරි වෙනවා. ගැටළු සහගත තත්ත්වයක් තියෙනවා. එහෙම නොවෙන්නට රිවිෂන් එකේදී අපි මේවා ගානට ආවරණය කරගෙන යමු. පහත බෝලිය ප්‍රකාශන සුළු කරන්න බලන්න පළවෙනි ගාන F සමානයි x දන x dot y. අපි ගොඩක් වෙලාවට මෙහෙම තියෙති පුතා විඝටන ප්‍රමේය උපයෝගී කරගන්නවා. මෙත් x පොදුයි දෙකටම x පිටතට ගත්තහම මෙතන ඉතුරු වෙන්නේ එක මෙතන y. මොකද මෙයා විඝටනය කරපුවාම මෙයා ලැබෙන නිසා අතර විඝටන ප්‍රමේය एक दान वाई किया ने पुत्ते एकाई सर्व साम्य एक्स एकेंग वडिकर पुहाम एक्स एका सर्व साम्य पुताल टेक्को में तना प्रमेय लिया ने पुलवा नत्तम प्रमेय नमल लिया ने पुलवा क्रम देखम बाविते टे गाने टे पुलवा දෙවනිගාන දැන් බලමු පුතේ මේකේ අපිට මෙතන AHC කියන දෙකම් පොදුයි AC පිටතර ගත්තහම මෙතන B බා මෙතන b ඉතුරුයි මේ පදේ හැමම ලියා ගන්නවා ප්‍රමේය විඝටන ප්‍රමේය එතකොට b
බීබාදන බී කියන්නේ පුතේ පිළිතුර එකයි. ප්‍රතිලෝම ප්‍රමේය. නැත්තම් අනුපූරක ප්‍රමේය. AC එකෙන් වැඩනහම ACමයි සර්ව සාම්‍ය. දෙන්නටම ඒ පොදුයි. සීදන සීබා කියන පුතේ මේකත් ප්‍රමේය විඝටන ප්‍රමේය. පොදු පදයක් එලියට ගන්නවා කියන්නේ විඝටන ප්‍රමේය. මොද මෙයා විඝටනය කරපුවාම මේ උත්තරේ එන්නේ. සීදන සීබා කියන්නේ පුතේ එකයි අනුපූරක ප්‍රමේය. ඒ එකෙන් වැඩි කරපුවාම ඒ බලන්න හරියට ප්‍රමේයන් ටික සටහන් කරගෙන නිවැරදිව කරගෙන යන්න. विघटन प्रमेय बी बाधन बी की प्रतिलोम अनुपूरक प्रमेय सर्वसाम्य हेमदिस्सेम प्रमेयान लियांड अरे मेवा लेसी के निका नौकरी पापुते तो तमाय बेरी वेन्नी හතර දැපි මේ ගානේ xy පොදුයි xy ලේට ගත්තොත් z ධන 1 එතකොට ඒකත් විඝටන ප්‍රමේයයටම තමයි පුතේ අයිති වෙන්නේ. ඉසෙට් දාන එක කියන්නේ එක සර්ව සාමය. xy එකේ වැඩනහම xy ඒකත් සර්ව සාමය. पहा एफ समानाई ए दान ए बी दान सी तो मैं तो ना
ඒ දන ඒ එක වගේ පද දෙකක් එකතු වෙනවා නම් ඒ තදේව භාවී ප්‍රමේය මේ දෙන්නටම ඒ පොදුයි මෙතනින් ඒ එලියට ගත්තහම් පුතේ ඉතුරු වෙන්නේ එකක් බිඳුව නෙමෙයි එක මෙතනින් ගත්තහම් ඉතුරු වෙන්නේ බී විඝටන ප්‍රමේය එක දන බී කියන්නේ එකයි මොකද ප්‍රමේය එක දන බී එකක් වෙන්න ප්‍රමේය මොකද පුතේ ඔව් සර්ව සාමය ඒ එකෙන් වැඩනහම ඒ ධනසි එක එක සර්ව සාමය තමයි මේ ගණන් නැවත නැවත හදන්න එතකොට තමයි පුතේ හොඳට මේවා පුරුදු වෙන්නේ පුළුවන් වෙන්නේ හය පුතේ මෙතන අපිට පේනවා xy බා දෙකටම පොදුයි ना एक्स वाई बा एलियट गत्ता हम इसेट बा दान एक उधर मैं देन्ना में एलियट आप हम इतुरुए ने का ये बिंदु अने में होंदर मत होती आगांड विकटन प्रमेय इसेट बा दान एक क्या ने का ये सर्वसाम्य एके मेडिकल पुहाम एक्स वाई बा सर्वसाम अरे गणन लेसी अपिट पुलवां केला नोसलका इंडेपा तनियम में गणन हदान पुते मे निबंधने तेरे सियलुम गणन अपि साकच्छा करनवा හත්වෙනි ගානට આવොත් දෙමන මෙතන පුතා දෙන්නටම මෙතන A පොදුයි මෙතන B බා B මොකද ප්‍රමේය විඝටන ප්‍රමේය बी बाधन बी कि प्रतिलोम नत्तं अनुपूरक प्रमेय प्रतिलोम नत्तं अनुपूरक प्रमेय एके मेडनाम एमाई सर्वसाम्य एदन ए कि मुखाद प्रमेय एक वागे पद देखा एक तो उनात गुना उनात ए पदे माई था देव बावी हदागन
අටවෙනි එක F සමානයි ABC ධන AB AB පොදුයි දෙකටම මෙතන C මෙතන ඉතුරු වෙන්නේ 1 විකටන ප්‍රමේය C ධන 1 කියන්නේ 1යි AB එකේ වැටෙනවාම ABමයි S සරුසම් හරි අපි අන්තිම නදපුතේ කියලා ගන්න 8 නවිනි ගැටලුවට එන්න PQR ධන PQ ධන P මේ දනපුතේ PQ පොදුයි මෙතන R ඉතුරු වෙන්නේ මෙතන ඉතුරු වෙන්නේ 1යි මොකද්ද මේ ප්‍රමේය ප්‍රමේය විඝටන ප්‍රමේය මෙතන R ධන 1 කියන්නේ 1යි සර්ව සාම්‍ය PQ එකේ වැඩි ගහම් PQමයි එකක් සර්ව සාම්‍ය ද අපිට ඕනම් පුතේ මෙහෙම තියෙද්දි P ධන P ඩොට් Q නෙමේ කියන්නේ එක පාට ගත්තයි පුතේ උත්තරේ p කියලා මොකද ප්‍රමේය සමතිරික්තතා ප්‍රමේය සමතිරික්තතා ප්‍රමේය සමතිරික්තතා ප්‍රමේය අපිට ඕන වෙලාවක පුතේ ඍජුව භාවිතා කිරීමේ හැකියාව පහසුකම තියෙනවා හරි පුතේ හරි ඊළඟට 10 වෙනි ගාන 10 වෙනි ගානේ F සමානයි P බා Q බා R බා S ධන P බා Q බා R බා ධන P බා Q ධන P අපිට පේනවා පුතේ මේකේ රටාවක් මේ තුන් දෙනා මේකට පොදුයි මෙතන S ධන 1 ප්‍රමේය වෙන්නේ පුතේ විඝටන ප්‍රමේය පොදු පද ඉවතට ගන්නවා S ධන 1 කියන්නේ 1යි ප්‍රමේය සර්ව සාම
අපිට මේ පද දෙකම ගත්තොත් පීබා පොදුයි පීබා එලියට ගත්තොත් මෙතනින් එනවා q මෙතන එනවා q බා r බා p කියන එකේන මෙයා වෙනම තියෙනවා එයා අපි ගාව ගන්නෑ මෙතෙන්ට एक विघटन प्रमेय पोदुपद इवतर गण्वना विघटन मेतेंट समतिरिक्तता दम्मे कि क्यू धन क्यू बा एकाई क्यू धन आर बा पी बावतावक क्यू धन आर बा धन पी समतिरिक्तता परहानि वत करणवा पी बा क्यू धन पी बा आर बा धन पी මම පී මේ විකටන ප්‍රමේය මුලට ගත්තාම p ධන p බා q ධන p බා r බා මෙතෙන්ට සමතිරික්තතා දැම්ම හැකි p ධන p බා එකයි p ධන q කියලා p ධන q ධන p බා r සමතිරික්තතා තවසුළු වෙනවා මම ඉඩමදි හින්දා මේ පැත්තට ගන්නම් මෙතනත් දන හින්දා අපිට නිකම් වරහන් ඉවත් කරන්න පුළුවන් මම මේ පදේ මුලින් ලියා ගන්නම් पी दान पी बा आर बा दान क्यू नया तो मित्र इंटर सामातिरिक्त तादें में है कि पी दान पी बा एकाई पी दान आर बा सामातिरिक्त ता रावसान उत्तरे ना पी दान क्यू दान आर बा उन तो प्रश्न है बालन अठांग्रण मेतन मुखद उनी मेतन मुखद उनी तेरूंगणमीन गाण हदागने अन्न तुरे दिघट गील असन सुन गणती එකලොස් වෙනි ගාන බලමු පුතේ අපි F සමානයි මම පිළිවෙල පුතේ ලන x y බා z බා යදි පිළිවෙලට මම ගාන ලියා ගන්නම් x බා y බා z क्रम की पेग्रह दंड पुलवा
මේ දෙනට මේ වයිබා ඉසෙට් බා පොදු හින්දා මම යා එලියට ගන්නම් x බා දන x මේ පදේ එහෙමම ලියා ගන්නවා විඝටන ප්‍රමේය පොදු පද ඉවතර ගන්නවා නම් පුතේ විඝටන ප්‍රමේය x බා දන x කියන්නේ පුතේ 1යි මොකද්ද ප්‍රමේය ඔව් ප්‍රමේය ප්‍රතිලෝම ප්‍රමේය නැත්නම් අනුලෝම අනුපූරක ප්‍රමේය y බා z බා දන x බා y බා z අපිට මේ දෙකටම y බා පොදුයි කියලා පේනවා y බා ගත්තාම z බා දන x බා z විඝටන ප්‍රමේය දැන් බලමු දෙමේ මෙතෙන්ට සමතිරික්තතා ප්‍රමේය දැම්ම හැකි z බා දන x බා තියෙනවා z බා දන z කියන්නේ එකයි එහෙනම් උත්තරේ එන්නේ z බා දන x බා ඔබ පුරුදු වෙන්න සමතිරික්තතා ප්‍රමේය ඔහම තිබ්බත් කමන්න ඕන වරහන අයින් කළා y බා z බා දන x බා y බා ඌට වඩා සුළු වෙන්නේ හරි ඒ කොලොස්සෙනි ගාන හැදුවේ අමාරුයි කියලා දේවල් නෑ පුතේ දැන් ප්‍රමේයන් මතක තියාගෙන තනියෙන් මේවා හදන්න නැත්තම් බෝලියානු වේජනතය හැමදාම අමාරුයි කී කී ඉන්න වෙයි බලන්න දොළොස්වෙනි ගාන්ට આવොත් f = a / b / c / a / b / c වරහන පුද්දාලා තියෙනවා දැන් මේ ගානේ මේ දෙන්නටම C පොතුයි මං එතනින් එලියට ගන්නම් C මෙතන ඉතුරු වෙන්නේ B මෙතන A බා B බා මේ A එහෙමම වෙනම තියෙනවා දැන් මෙතෙන්ට සමතිරික්තතාව දැම්ම හැකි මොක පුතේන්නේ B දන A බා එනවා B දන B බා කියන්නේ එකයි B දන A බා සමතිරික්තතා වරහන් ඉවත් කරපුවාම BC දන A බා C දන A වෙනම ඉන්නවා ඊට පස්සේ මෙන්න මේ දෙන්නටත් නැවත සමතිරික්තතා දැම්ම හැකි A දන C A දන A බා එකයි එහෙනම් BC දන A දන C සමතිරික්ත හරි නැත්තම් විඝටනය කළත් ඕක එන්නේ පුතේ a දන c a දන a බා එකයි න වරහණක් දාන්න ඒකට මෙතනක් දන මෙතනක් දන නිසා වරහන් නිකම්ම ඉවත් කරනවා අපිට නැවත පේනවා පුතේ මේ දෙන්නටම c පොදුයි c එලියට ගත්තොත් එන්නේ b දන එකයි දන A මෙතන එකයි හරියට වරහන් දාන්න පුතේ
सर्व साम्य उत्तरे ना सीधा ना एक ही सीधा ना मेक इसलिए वरहन बात कर गाना ए बी धन ए सी धन ए बी धन ए बी बा विघटन प्रमेय तमाई मेतन मे अरहानी वात्कले ए बी दन ए बी एक वगे पद देखा इकट एक पुता एक पद आई ए बी दन ए सी दन ए बी बा प्रमेय तदेव बावी इट बस लमाई अपने मेन मे पद देखे ए पोतुई एलियट गत्तहम बीदान बीबा मे पदे हेमम लियागन्नो विघटन प्रमेय हरि प्रमेयान हरियट लियांड उते ए वतावक बीदान बीबा कियन्ने एकाई मोकद्द प्रमेय अनुपूरक अनुपूरक प्रमेय एकेम वेडनहम एमाई ए दान एसी අපිට ඕන නම් මෙයා වන් ෂොට් සුළු කරන්න පුළුවන් පුතේ සමතිරික්තතා ප්‍රමේයෙන් මොකද උත්තරේ ඒ දන AC කියන්නේ ඒ සමතිරික්තතා ප්‍රමේය සමහරවල් අපිට අපහැදිලි නම් මේ ඒ දන AC ඒ පිටතට ගන්නවා ඒ පොදුයි එක දන C විඝටන එක දන C කියන්නේ එකයි एक मिनट ना हम हरि तो आप विद्य टोको ना सुलकर पुलवा साखले सामान्य बोलिया प्रकाशन सीलों प्रमेयन भाविता क्रमीन पुताला अनिवार्यं पुताला के वगकी मक्तमाई बूलियानु बीजगाने तेन प्रमेयांटिक हरियट अध्ययने करला इगन गान्नेक विशेषण समतिरिक्तता प्रमेय गन ताव वैडिपुर अवधानी यमु करान्न विघटन प्रमेय गन वैडिपुर अवधानी यमु करान्न मोकद एव तमाई गान टग्गाला सुलुवेन तेन सुलुवीम दक्कहम प्रमेयत प्रमेयट अदाला सुलुवीमत होंदर मतक तियागान्न एतोल लेसी पुते वैट्टिक करगन यान्न स हेमदरुवेक्म අනිවාර්යයෙන්ම මේ ප්‍රමේයන් ටික හොඳට මතක තියාගෙන පාඩම් කරගෙන ඊළඟ කොටසත් එක්ක එකතු වෙන්න.